සාමාන්‍යයෙන් ආරක්ෂක කැමරා වන්නවල පටිගත වෙන දර්ශන අතරින් 99%ක් වගේ තිබෙන්නේ දිනදා සාමාන්‍ය වැඩ කටයුතු සඳහා ගමන් බිමන් යන මහජනයාගේ දර්ශනයි. නමුත් ඇතැම් අවස්ථාවන්වල එම කැමරාවන් නිතාමත්ම පුදුම හිතෙන අමුතු දේවල්ද පටිගත වෙනවා. එම දේවල් දකින්න විට මෙහෙම දේවලුත් ඇත්තටම වෙන්න පුළුවන්ද කියලා ඔබට හිතේවි. මේ වීඩියෝ එකෙන් ඔබට ආරක්ෂක කැමරාවන්වල පටිගත වූ හිතාගන්නවත් බැරි වෙණි අපූර්ව සිදුවීම් පෙළක්ම දැක ගන්නට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්වොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. දුකට සැපට දෙකටම සෙවණැල්ල වගේ ළඟින් සිටින මිතුරෙකු සිටීම මොනතරම් වටිනවාද යන්න අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැහැ. ඔබ අනතුරුදායක වැරදි වැඩක් කරනවා නම් ඔබේ හොඳම මිතුරා වහාම ඔබේම අනතුරෙන් මුදවා ගැනීම සඳහා දෙවරක් හිතන්නේ නැහැ. ඔබ හිතන්නේ මේ මිනිස් ලෝකයට පමණක් සීමා වුණු දෙයක් කියලා නම් මේ වීඩියෝ දැක්කම ඔබ පුදුමයටපත් වේවි. එම සිදුවීම පටිගත වුණේ මෝටර රථයක ඩෑෂ් කැමරාවක. රාත්‍රී වේලාවක මෝටර රථයේ මහමග ධාවනය කරමින් යන අතරතුර එකවරම සුනකයෙකු මෝටර රථයේ නැවතීමට සිතා වගේ පාර මැදට පැමිණෙනවා. එම නිසා මෝටර රථයේ මහමග නතර කරගෙන සිටීමට සිදු වුණා. නමුත් ඉන්පසුව සිදු වූ දේ බලන්න. එකවරම තවත් සුනකයෙකු පැමිණ මහමග අනතුරුදායක ලෙස හැසිරෙන තම මිත්‍රයාව පාරෙන් පිටතට ඇදගෙන යනවා. හරියට බීමත්ව කලාකාරී ලෙස හැසිරෙන මිත්‍රයෙකු ආරක්ෂිතව නිවසට රැගෙන යනවා වගේ. කුඩා කල අහස දිහා බලාගෙන තරුවක් කඩා වැටෙන කන් ආශාවෙන් මග බලාගෙන සිටිය හැටි ඔබට මතකද? කුඩා දරුවන් පමණක් නොවෙයි, වැඩිහිටි පුද්ගලයින්ද තරු කඩා වැටෙන දර්ශනයන් නැරඹීමට වැඩි උනන්දුවක් දක්වනවා. එවැනි අවස්ථාවක ප්‍රාර්ථනයක් කරොත් එය ඉටු වෙන බවටද සමාජයේ මතයක් තිබෙනවා. හොලිවුඩ් චිත්‍රපටිවල පවා එවැනි දර්ශනයන් ඔබ දැක ඇති. තරු කඩාගෙන වැටෙනවා කියලා කිව්වට මේ පෘථිවියේ වායුගෝලයට ඇතුළු වී ගිනි ගනිමින් කඩාගෙන වැටෙන කුඩා අභ්‍යවකාශ පාෂාණයන්. රාත්‍රී ආසේ මෙවැනි දෙයක් දැකගන්න ලෝපුරා මිනිසුන් මහත් උනන්දුවෙන් බලා සිටියාට රුසියාවේ තත්ත්වය නම් හාත්පස වෙනස්. දසතම ආලෝකමත් කරමින් විශාල උල්කාපාතයක් කඩාගෙන වැටෙනවා දුටුවත් රුසියානුවන්ට නම් කිසිම ගාණක් නැහැ. මේ ඔබ දකින්නේ වෙනි අවස්ථාවක් ආරක්ෂක කැමරාවක පටිගත වී තිබෙන හැටි. බලන්න එතරම් විශාල උල්කාපාතයක් කඩාගෙන වැටුණත් රුසියානුවන් ඒ නැරඹීම සඳහා මදක්වත් නවතින්නේ නැහැ. පෙර කරපු අකුසලයක් අවාසනාව ලෙස කෙනෙකු පිටුපස හඹා එන්නට පුළුවන්. ඔබ බෞද්ධයෙක් නම් ඊට එකඟ වෙනවා ඇති. අවාසනාව කියන දේ හිතපු නැති වෙලාවක ක්ෂණිකව මතුවෙන්නට පුළුවන්. ඒ සඳහා ස්ථානයක් වෙලාවක් නැහැ. ඔබ මහමග සිටින විට රාජකාරී ස්ථානයේ සිටින විට සහ නිවසේ සිටින විට වුණත් අවාසනාව මතුවී විශාල හානියක් හෝ අලාභයක් පවා සිදුවෙන්නට පුළුවන්. මේ ඔබ වෙත ගෙන එන්නේ ආරක්ෂක කැමරාවක පටිගත වූ එවැනි සිදුවීමක්. මේ සිදුවුණේ කාය වර්ධන මධ්‍යස්ථානයක. ඔබට පේනවා ඇති එක් පුද්ගලයෙකු කාය වර්ධන උපකරණ දෙකක් අතින්ගෙන ඇලපෙනවාත් සමගම ඔහුගේ දුරකථනයේ කලිසම් සාක්කුවෙන් බිමට වැටෙනවා. ඔහු ඒ පිළිබඳව දැන සිටියේ නැහැ. පසුවේම උපකරණයන් දෙක බිම තබනවාත් සමග මේ කෙලින්ම පතිතවන්නේ ඔහුගේ දුරකථනය මතටයි. ඉතින් බලන්න අවාසනාව කියන්නේ අන්නේ වැනි දෙයක්. හැමෝම කැමැති කම්මැලි නැතුව කරන්න පුළුවන් විදිහේ රැකියාවකට. උදාහරණයක් විදිහට කාණු සුද්ධ කිරීම සහ පාරාතු ගානමා වගේ රැකියාවන් කරන්න කවුරුත් කැමති නැහැ. කෙනෙකු ඇතැම් විට එවැනි රැකියාවක් තෝරාගන්නේ නැති බැරිකම නිසාමයි. නමුත් අනිකුත් රැකියාවන් වගේ මෙම රැකියාවන්ද සමාජයට ඉතා වැදගත් සේවයක් කරන රැකියාවන්. මෙවැනි රැකියාවක් කරන කෙනෙකුගේ දිනදා ජීවිතයේ ඉතා නීරස කම්මැලි එකක් කියා ඔබ හිතනවා නම් වැරදි. මොකද මහමග සිදු කරන ඔවුන්ගේ රැකියාවන් සීතල කාමරයක් තුළට වී කරන රැකියාවන්ට වඩා ත්‍රාසජනකයි. නමුත් මේ ඔබ දකින සේවකයා නම් මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔහු තම රැකියාව සිදු කරමින් සිටින අතරතුර හිටි හැටියේම සිදු වූ දේ බලන්න. එකවරම තිරිංග නොමැතිව පාලනයෙන් ගිලිහුණු ටිපර් රථයක් රෝද දෙකකින් වේගයෙන් පැමිණෙනවා. එය අසල වූ කිසිවක නොගැටී ඔහු ඉදිරියෙන් වේගයෙන් ගමන් කරන හැටි දකින ඔහුට කෑගැස්සෙනවා. බලලුන් සහ සුනගීන් වැනි සුරතල් සත්වයින්ගේ සුරතල් වැඩ ඇතුළත් වීඩියෝ මිලියන ගණනක් YouTube වී තිබෙනවා.
එවගේම දිනපතා මෙවැනි වීඩියෝ දහස් ගණනින් YouTube එක වෙත එකතු වෙනවා. හැතැම් විට ඔබත් එවැනි වීඩියෝ වලට කැමති කෙනෙක් වෙන්නට ඇති. එම වීඩියෝ අතරින් වැඩිපුරම ජනප්‍රිය සුරතල් සත්වයින් තම වලිගයත් සමග කරන සෙල්ලම්. එම සුරතල් සත්වයින් තම වලිගය වෙනත් සතෙක් බව සිතා අල්ලා ගැනීමට වටේට කැරකෙන වීඩියෝ මිලියන ගණන් නරඹා තිබෙනවා. එවගේම හදිසියෙම නැට්ටට බය වී උඩ විසිවෙන සුරතල් බලලුන්ගේ වීඩියෝද ඔබ නරඹා ඇති. නමුත් නැට්ටට බය වී තිගැස්සුණු මිනිසෙකුගේ වීඩියෝවක් ඔබ දැක තිබෙනවද? මේ ඔබ දකින්නේ සේවකයෙකු පිරිසිදු කිරීමේ කටයුතු කරමින් සිටින අතරතුර සිදු වූ දෙයක්. මේ ඔබ දකින්නේ නිවාඩු දවසක විවේකී සුවයෙන් සිටින පිරිසක්. බැලූ බැල්මට නම් මවට පවතින්නේ ඉතාමත්ම සාමකාමී බවක්. නමුත් හිතපු නැති වෙලාවක කරදරයක් කඩාපහත් වෙන්නට පුළුවන්. මේ පුද්ගලයින්ටද වැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා. ඔබ හිතන විදියට ඒ කුමක් වෙන්න පුළුවන්ද? බලන්න හිටි හැටියේම දරුණු පෙනුමක් ඇති සුනකයෙකු වේගයෙන් නිවස තුළට කඩාවදිනවා. ඒ සමගම මෙහි සිටි සියලු දෙනා බියෙන් දුව යන හැටි ඔබට පේනවා ඇති. පේන විදියට නම් මේ සුනකයාට අවශ්‍ය වී තිබෙන්නේ අලුත් මිතුරන් නැතිකර ගැනීමට උනන්ද් අවාසනාවකට ඔහු පැමිණෙන විට සියලු දෙනා බියෙන් පැනදුවනවා. දුෂ්කර දුරස්ථ ස්ථානයන්වල සංචාරය කිරීමේදී බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන බාධකයක් තමයි රෑ පහන් කිරීම සඳහා හිසට සෙමනක් නොමැති වීම. නමුත් ඔබ සතුව කැම්පින් ටෙන්ට් එකක් තිබෙනවා නම් මෙම අභියෝගය ජයගන්නට පුළුවන්. උදාහරණයක් විදියට දින ගණනාවක් පුරාවට කඳු තරණය කිරීමේදී හෝ වනාන්තරයන්හි ඇවිද යාමේදී ඔබ හකුලාගෙන රැගෙන ගිය ටෙන්ට් එක දිගහැර ඒ තුළ ආරක්ෂිතව රෑ පහන් කරන්නට පුළුවන්. නමුත් සෑම අවස්ථාවක මේ සාර්ථක විසඳුමක් නොවන බව මතක තබා ගන්න. මේ ඔබ දකින්නේ වෙනි අවස්ථාවකට මුහුණ දුන් පුද්ගලයෙකු ආරක්ෂක කැමරාවන්හි පටිගත වී තිබුණු හැටි. හිතන්න ඔබ ඔබේ මෝටරයේ රථගාලක නවතා පිටත් වී යනවා. එය ආරක්ෂක කැමරාවන් ක්‍රියාත්මක වෙන ආරක්ෂිත රථගාලක් නම් ඔබට ඔබේ මෝටරයේ ගැන වදවීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මතක තියාගන්න ඔබේ අවාසනාවට ඔබ සිහිනකින්වත් නොසිතු විදියේ දෙයක් සිදු වී ඔබට හිතාගන්නවත් බැරි අලාභයක් සිදු වෙන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ වැනි අවස්ථාවක් ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණු හැටි. හිතන්න මේ මෝටරයේ හිමිකරු නැවත පැමිණ බලන විට ඔහුට මොන වගේ හැඟීමක් ඇති වේවිද? ඔබ සර්පයින්ව දැකීමට පවා බිය කෙනෙකු නම් මේ පෙන්වන්නට යන දෙයින් ඔබ තැතිගන්නවාට කිසිම සැකයක් නැහැ. පේන විදියට මේ නිවසක් නොමැතිව මහමග වෙසෙන අසරණ මිනිසෙක්. එසේ වුවත් ඔහු සුව පහසුවට බිම රෙද්දක් කියලාගෙන නිදාගෙන සිටින බව ඔබට පේනවා ඇති. ඒ සමගම සිදුවෙන දේ බලන්න. කොහෙන්දෝ පැමිණි සර්පයෙකු එම පුද්ගලයාගේ පොරවණය තුළට රිංගනවා. පේන විදියට හැම කරදරයක්ම දුප්පත් අසරණ මිනිසුන්ටමයි. ඔබ නොදැකපු මෙවැනි දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.